හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. අතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සවත වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අම්බන්ති සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ
अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से जीवितं व्याधिकालोच देहनिक्षेपनं गति पञ्चेते जीवलोकस्मिं अनिमित्तान ज्ञायरेति කාර්මික පින්වත්නි අද දවසේදී මේ විදිහට විශේෂ ධර්ම දේශනාවක් පවත්වන්නට හේතු කාරණා යෙදෙන්නට යෙදුනේ මීට දින 7කට ඉහතදී අප අතරින් වෙන් වෙන්නට යෙදුණු PJAP එදිරිවීර ආදරණීය මෑණියන්ගේ ආදරණීය ස්වාමි දියණියගේ ගුණයන් සිහිපත් කළා දරුවන් හැටියට චන්දන විජේසූරිය පුත්‍රයා එවැගේම ජපානයේ ජීවත් වෙන ගීතා ගොඩකුඹුර දියණිය වේල්ස් ප්‍රදේශයේ ජීවත් වන එංගලන්තේ දීපා විජේසූරිය නෝනා මහත්මිය එවැගේම මැන්චෙස්ටර් ප්‍රදේශයේ ජීවත් වෙන ශාමා විජේසූරිය දියණිය කියන මේ දරුවෝ එකතු වෙලා එවැගේම ලංකාවේ ජීවත්වෙන ආදරණීය පියතුමා ඇල්බර්ට් විජේසූරිය පියතුමාත් ඒ වගේම ආදරණීය පුත්‍රයා චන්දන විජේසූරිය පුත්‍රයා ඊට අමතරව බෑනාවරු සෙනරත් මහත්මයා හර්ෂ මහත්මයා ඉදිරිල් මහත්මයා ඒ වගේම ලේලි වික්කොන ඉනෝකා මහත්මිය මුණුබුරු මිනිපිරියන් මේ හැමදෙනාම එකතු වෙලා තම ආදරණීය මෞතුමියගේ තමාදරණීය ස්වාමි දියණියගේ තමාදරණීය ආච්චි අම්මගේ ඥාතිවරියගේ හිතවතියගේ ගුණයන් සිහිපත් කළා ඇය වෙනුවෙන් පරලෝක වශයෙන් කරන්නට පුළුවන් උසස්ම සත්කාරයේ සම්මානය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා තමයි මේ විදිහට විශේෂ ධර්ම දේශනාවේ පින්කමක් සෝදානම් කරගන්නට යෙදුනේ. ඉතින් ලෝකයේ වර්තමානයේ තියෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපි මේ විදිහටම පංසකූල වස්ත්‍රේ පූජා කිරීමේ පින්කමත් පංසකූල පින්කමත් සිදු කරන්නට යෙදුණා අන්තර්ජාලය ඔස්සේ මේ රටවල් කිහිපයක් මේ ප්‍රදේශයන් කිහිපයක් සම්බන්ධ කරගෙන ඒ ඔස්සේ යමින් මේ හත් දවසේ පවත්වන්නට යෙදෙන ධර්ම දේශනාවේ පින්කමත් හැම දිනාටම ගැළපෙන වෙලාවක් තෝරාගෙන මේ විදිහට අද උදෑසන එංගලන්තයේ උදෑසන වෙලාවෙන් හතට අපි යොදා ගන්නට යෙදුණා. ඉතින් මම විශේෂයෙන්ම ධර්ම මාතෘකාවක් මාතෘකා කරන්නට යෙදුණා. මේ ගාථා දේශනාවේ කාරණා පහක් අපිට උගන්වනවා. මේ ලෝකේ දැනගන්නට බැරි කාරණා පහක්. අපි බලමු එකින් එක. ජීවිතං ව්‍යාධි කාලෝච දේහනික්කේපණං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ. ජීවිතං අපි කාටවත් කියන්න බෑ අපි කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා කියන්න බැරි කාරණාව මරණයට පත් වුණාට පස්සේ තමයි මේ කාරණාව කියන්න පුළුවන් අපි කවුරුවත් හිතුවද මේ මෑණියෝ මෙච්චර ඉක්මනින් පරලොව යයි කියලා සමහර විට ඇල්බර්ට් විජේසූරිය තාත්තා හිතන්නට ඇති මම තමයි පළමුවෙන්ම නැති වෙන්නට ඕනේ මගේ නෝන පස්සේ නැති වෙන්නට ඕනේ කියලා. නමුත් ඇය මේ ලෝකයෙන් සමු ගන්නට යෙදුණා. ඉතින් මුලින්ම මතක් කරන්නට ඕනේ මේ යහපත් යුග ජීවිතයක් ගත කරන හැම කෙනෙකුම බලාපොරොත්තුව තමයි අනිත් කෙනාට ඉස්සෙල්ලා
තමන් මිය යන්න ඕන කියන එක. ස්වාමි පුරුෂයා හිතනවා නිතරම අනේ ස්වාමි දියණියට කලින් මම මිය යන්න ඕනේ. මට ස්වාමි දියණිය නැතිවීමේ දුක දරා ගන්නට බැහැ. ස්වාමි දියණිය කල්පනා කරනවා ස්වාමි පුරුෂයාට කලින් මම මිය යන්න ඕනේ කියලා. ඉතින් මේ දෙදෙනා වසර 57ක් පමණ යුග ජීවිතය ගත කරා. මේ දෙදෙනා බොහොම ආදරෙන් මේ දරුවන් හතර දෙනා ඇති දැඩි කරන්නට ඇති. දුවරු තිදෙනෙක් සහ පුත්‍රයෙක්. අවම පහසුකම් තියෙන යුගයක තමයි මේ අය මේ දරුවෝ හැටි දැඩි කරේ. බලන්න නවීන ලෝකයේ තියෙන සියලු පහසුකම් ඇතිවත් අපිට දරුවෝ ගුණවත්ව උගත්කම ඇතිව හදන්නට තනන්නට කොච්චර අමාරුයිද, කොච්චර වෙහෙසක් දරන්නට ඕන. ඉතින් මේ දෙදෙනාම මේ අවුරුදු 57 තුල නිදි මරන්නට ඇති. දරුවෝ ගැන සාකච්ඡා කරන්නට ඇති. දරුවන්ගේ අභිවෘද්ධිය, අධ්‍යාපන දිවිය, මේ හැම දෙයක්ම සාකච්ඡා කරන්නට ඇති. සමහර විට සාකච්ඡා කරන්නට ඇති අපි දෙදෙනාම එකටම මිය යමු කියලා. සමහර විට කෙනෙක් කියන්නට ඇති, නෑ මම කලින් මිය යන්නම් ඔබ පසු වෙන්න කියලා. ඇත්තටම ලෝක ස්වභාවයට අපි කවදා හිටියත් මුහුණ දෙන්නට ඕන. කෙනෙකුට කලින් මේ ආ යුතුව තියෙනවා. ඒකයි ලෝක ධර්මතාවය. ඒක නිසා ඒ ආදරණීය පියතුමාට, ඇල්බර්ට් විජේසූරිය පියතුමාට යම්කිසි දුකක් කනගාටුවක් අනිවාර්ය වශයෙන් දැනෙනවා. කල්පනා කරන්න, අනේ ස්වාමි දියණිය මං නිසා දුක් විඳින්නේ, මම ඒ දුකත් ස්වාමි දියණිය නැතිවීමේ දුකත් මම දරනවා. ඒ කැප කිරීම තමයි මම මේ කරන්නේ කියලා හිත හදාගන්න. එයාට කලින් මම ගියා නම් ඒ දුක ඒ අම්මා විඳින්නට ඕන. ඒක නිසා කල්පනා කරන්න, මම ඒ දුක දරා ගන්නවා. මම මගේ ස්වාමි දියණියට ඒ දුක දුන්නේ නැහැ කියලා හිත හදාගන්න උත්සාහ කරන්න. ඉතින් පළවෙනි කාරණාව තමයි ජීවිතං. ජීවත් වෙන කාලය පිළිබඳව අපි කාටවත් පූර්වයෙන් කියන්නට බෑ. සමහරු එහෙම කියන්න උත්සාහ කරනවා. ඔයාට දීර්ඝායුෂ තියෙනවා. ඔය අවුරුදු 80ක් ජීවත් වෙනවා. අවුරුදු 50යි ඔයාගේ ජීවිත කාලේ. හැබැයි ස්ථිර වශයෙන්ම එහෙම කීමේ හැකියාවක් නෑ. සමහර වෛද්‍යවරුත් කියනවා මේ රෝගියා ජීවත් වෙන්නේ මාස 6යි. සමහර වෛද්‍යවරු කියනවා නෑ සතියකට වඩා කල් නෑ කියලා. එහෙම කියන රෝගීන් අවුරුදු 6-7 ජීවත් වෙනවා. මාස 6යි ජීවත් වෙන්නේ කියන රෝගීන් ඊට කලින් මරණයටපත් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ජීවිතං. අපි කිසි කෙනෙකුට කියන්න බැරි, නිශ්චිත වශයෙන් කියන්නට බෑ ජීවත් වෙන කාලේ. මෙන්න මෙච්චරයි අපි ජීවත් වෙන්නේ කියලා. හැබැයි අපිට කියන්නට පුළුවන් අපි හැමෝම අවුරුදු 100කට කලින් මිය යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි නිශ්චිත දිනයක් වෙලාවක් අපි කිසිම කෙනෙකුට දකින්නට බෑ. ඒක තමයි පළවෙනි කාරණාව, කාටවත් කියන්න බැරි. මරණයටපත් වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් අනේ අවුරුදු 82යි අපේ අම්මා මේ ලෝකෙ ජීවත් වෙන්නේ කියලා. දෙවෙනි කාරණාව තමයි ජීවිතං ව්‍යාධි කාලෝච. ව්‍යාධි කියලා කියන්නේ අසනීපේ. මොන අසනීපේෙන්ද මරණයටපත් වෙන්නේ කියන එක කියන්නේ. මරණ සහතිකය අපි විවිධ හේතුන් දක්වමු. හැබැයි ඒ හේතු නැත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්නට පුළුවන්. එතෙන්දි ඒ අවස්ථාවේදී ඒවා පරීක්ෂා කරන කෙනා හිතන වැඩිපුර මෙන්න මේ හේතුව නිසා වෙන්නේ නැති මේ යන්නේ කියන හේතුව තමයි දාන්නේ. හැබැයි නියම හේතුව නෙවෙයි දාන්නේ. නියම ව්‍යාධිය, නියම රෝගය කාටවත් කියන්නට බෑ. මොන රෝගයෙන්ද අපි ජීවිතක්ෂයට පත් වෙන්නේ කියලා, මොන ව්‍යාධිය වැළඳිලාද කියලා. කොවිඩ් හැදිලා නැති වෙන්න පුළුවන්. කොවිඩ් හැදිලා සනීප වෙලා වෙන අසනීපයකින් මිය යන්නට පුළුවන්. ඒක නිසා මෙන්න මේ කාරණාවත් ලෝකෙ කාටවත් කියන්නට ජීවිතං ව්‍යාධි කාලෝච. මරණයට පත් වෙන කාලය
උදේ මරණයට පත් වෙනවද රාත්‍රී මරණයට පත් වෙනවද දවල් මරණයට පත් වෙනවද උඩුගුවනේදී මරණයට පත් වෙනවද ගෙදරදී මිය යනවද රෝහලේදී මිය යනවද නින්දේදී මිය යනවද මේ විදිහට කාටවත් මරණයට පත් වෙන කාලය නිශ්චිත වශයෙන් කියන්නට බෑ ඒක තමයි තුන්වෙනි කාරණා අපි කාටවත් කියන්නට බෑ හැබැයි මිය ගියාට පස්සේ අපිට කියන්නට පුළුවන් ජීවතුන් අතර ඉන්න අයට කියන්න පුළුවන් එයා මරණයට පත් වුණේ උදෑසන 4ට රාත්‍රී ආහාර අරගෙන නිින්දෙති තමයි මිය ගියේ කියලා එහෙම එක එක්කෙනා කියනවා හැබැයි මරණයට පත් වුණාට පස්සේ ඊට කලින් කියන්න බෑ ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං කියන්නේ අපේ දේහය මිහිදන් කරන්නේ කොහේද අපේ දේහයට මොකද වෙන්නේ කියලා මරණයට කලින් කියන්න බෑ තීරණය ගන්න බෑ සමහරු පෞලේ සුසානුභූමිය වෙන් කරන්නට පුළුවන් මගේ දේහය මෙතන තැන්පත් කරන්න සමහර විට ඒකේ විදිහට වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් දැන් මේ තියෙන වර්තමානයේ තියෙන තත්ත්වය අනුව ඥාතීන්ට තමන්ගේ ඥාතිවරයාගේ දේහයවත් බලන්නට බෑ ඒ තරම් අවිනිශ්චිත තත්ත්වයක් මුළු ලෝකයේ පුරාම තියෙනවා අපි ආදරය කරන අපි මුළු ජීවිත කාලයම කැපකිරීම කරගෙන අන්‍යෝන්‍ය වශයෙන් ජීවත් වෙන අපේ ළඟින්ම ඉන්න අය අපිව දාලා සමු අරගෙන යනවා අපිට දකින්නටවත් හම් වෙන්නේ අසනීපයක් වෙලා රෝහල් ගත වෙනු විතරයි දකින්නට ලැබෙන්නේ ඉන් පස්සේ මරණයට පත් වුණත් ගෙදරේ අවසාන කටයුතු පවා අපේ ඇස් වලට දකින්නට නොලැබී තමයි සිද්ධ වෙන්නේ. ඒ තරම් අවිනිශ්චිතතාවයක් අපේ ජීවිතවල තියෙනවා. මුළු ලෝකයේ පුරාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ සත්‍ය එළියට එනවා. අපේ ජීවිත අවිනිශ්චිත වෙන්න වෙන්න ඒ සත්‍ය අපිට පෙන්නුම් කරලා දෙනවා. देह निक्केपनं देहे कुहेद मिहिदान करानी देहे ट मुकद वेन्नी केला अभी काट वात किया नट बै मरने ट प्रतमें मरने ट पासे ना अभी ट किया नट पुलवा पासे निकारना वतमें गति देह निक्केपनं गति ගති කියලා කියන්නේ නැවත උප්පත්තිය ලැබුවේ කොහේද කියලා අපි කාටවත් කියන්න බෑ. පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ. ඥායරේ කියලා කියන්නේ දකින්නට බෑ. දැනගන්නට බෑ. පංචේතේ ජීව ලෝකස්මින් මේ ලෝකයේ තියෙන මෙන්න මේ කාරණා පහ අපි කාටවත් పూర్වයෙන් දැනගන්නට බෑ. ජීවිතං ජීවත් වන කාලය ව්‍යාධි මොන අසනීපේ වැළඳිලාද මරණයට පත් වෙන්නේ කාලෝ මරණයට පත් වන කාලය දේහය දේහ නික්කේපණන් දේහය මිහිදන් කරනවද මොනවද දේහයට වෙන්නේ ඒ වගේම ඊළඟ භවයේ කොහෙද උපදින්නේ කියන එක අපි කාටවත් නිශ්චිත වශයෙන් ස්ථිර වශයෙන් කියන්නට බෑ මරණයට පත් වෙනකන් පස්සේනි කාරණාව මරණයට පත් වුණාට පස්සේ මේ පෘථග්ජන ලෝකයේ අපිට එහෙම දැකීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි අපි හරි කැමති අපේ ඥාතිවරු මරණයට පත් වුණාම කොහෙද ඉපදුනේ කියලා දැනගන්න. අපිට නිශ්චිත වශයෙන් කියන්න බැරි වුණත් ඒ ජීවත් වෙලා හිටපු කාලේ ගත කරපු ජීවිතය දිහා බලලා ඒ ඥාතිවරු හොඳ තැනක ජීවත් ජීවය ලබන්නට ඇති හොඳ තැනක උප්පත්තිය ලබන්නට ඇති කියලා අපිට හිත හදා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ පින්කම් කරලා ධර්ම දානමය පින්කමක් සිදු කරලා දානමය පින්කම් වලින් තියෙන උතුම්ම දාණය තමයි ධර්මය දානය කරන එක. අද දවසේදී 19 දිනෙකට 20 දිනෙකට පමණ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව සලසලා දුන්න මේ දූවරු එකතු වෙලා ඒ උදාර දානමය පින්කම එයින් ලැබෙන ආනිසංසය තමන්ගේ හිතවත් ඥාතිවරයාට
ඒ වගේම ආදරණීය මේ අවස්ථාවේදී ආදරණීය මෑණියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඇයිට මේ සසරේ හොඳ ආත්ම භාවයක් ලබා ගැනීමක් සසරේ කවදාවත් දුක්ඛම් කටළු වලටපත් නොවේවා අවසන නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්කම් හේතු වේවා කියන අදහස තමයි මේ හැම දරුවෙක්ගේම ඒ වගේම මේ පියතුමාගේ මුණුබුරු මිනිපිරියන්ගේ බෑනනුවන් ලගේ ඒ වගේම ලේලියගේ අදහස වෙන්නේ අනිකුත් ඥාතිවරුන්ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට කර්මය කියන එක බලපාන ක්‍රම හතරක් පිළිබඳව මුල්ම කර්මය තමයි ගරුක කර්මය කියන එක. ඊට කලින් මම සඳහන් කරන්නට ඕනේ අපි මරණයට පත් වෙනකොට අපි හැමෝටම පහළ වෙන චුතිචිත්තය කියල එක. චුතිචිත්තය කියල කියන්නේ මේ ආත්ම භාවයේ පහළ වෙන අවසානම සිත. මේ ආත්මෙදි පහළ වෙන අවසානම සිත තමයි චුතිචිත්තය කියල කියන්නේ. ඊට පස්සේ මේ ආත්මෙදි තවත් සිතක් පහළ වෙන්නේ නේ. අපි ජීවත් වෙනවා කියල කියන්නේ සිද්ධාස් ගානක් අපිට පහළ වෙනවා ඇති වෙනව නැති වෙන යන සිත් පරම්පරාවක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. චුතිචිත්තේ පහළ වුණාට පස්සේ ඒ දේහය තුල ඒ හදේ වස්තුව තුල හෘදය තුල තවත් සිතක් පහළ වෙන්නේ නෑ. ඒක තමයි අවසානම හිත. ඉතින් මිය පරලව ගියපු මෑණියන්ගේ හදවත තුල ඒ සිත පහළ වුණා. ඒ පහළ වෙලා චුතිචිත්තේ පහළ වුණා ඒ එක්කම වෙනත් තැනක වෙනත් දේහයක් තුල වෙනත් හදවතක් තුල ප්‍රතිසන්දි චිත්තයක් පහළ වුණා. එතකොට ඇයගේ ඒ ආත්ම භාවයේ පහළ වෙන පළවෙනිම හිතට කියන ප්‍රතිසන්දි චිත්තය කියන්නේ. දැන් අපි මේ ලෝකයට බිහි වෙනකොට මව් කුසේදී අපේ හෘද වස්තුව තුල හිතක් පහළ වුණා. ඒ හිතට කියන ප්‍රතිසන්දි චිත්තය කියන බුදුහාමුදුරු දේශනා කරනවා මාතු කුච්චිස් විඥානං මාතු කුච්චිස්මින් ඔක්කමති විඥානය කියලා කියන්නේ අන්නේ හිත පළවෙනිම හිත ප්‍රතිසන්දි චිත්තය විඥානං මාතු කුච්චිස්මින් ඔක්කමති මව කුසේ බැස ගන්නවා ඒ විඥානය බැසගත්තේ නැති වුණොත් කවදාවත් අපි බිහි වෙන්නේ නැහැ අනිත් සියලු සාධක සම්පූර්ණ වුණත් විඥානේ ගන්ධබ්බ කියලා කියනවා ගන්ධප්පෝජ පච්චුපට්ඨිතෝ කියලා කියනවා ඒ විඥාන ශක්තිය මව කුස තුල බැසගත්තේ නැති වුණොත් මේ ලෝකේට සත්‍ය බිහි වෙන්නේ නැහැ ඒ වගේම තමයි මේ මෑණියන්ගේ අවසාන චිත්තය චුති චිත්තය මෙයින් නික්මෙනා වගේම ඊළඟ අවස්ථාවේ මේ අතරතුර කාලයේ වැඩි කාලයක් නෙවෙයි තප්පරයකින් ලක්ෂයකින් එකක් වගේ ඒක සංඛ්‍යාත්මකව අපිට ඒ සුළු කාලය ගණනය කරන්නට බෑ ඊටත් වඩා සියුම් කාල පරාසයක් තුල ප්‍රතිසන්දි චිත්තයක් පහළ වෙනවා ඒ සුදුසු දේහයක් තුල මව කුසක් තුල කොහේ හරි උප්පත්තිය ලබන ස්ථානයේදී දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකවල වෙන්න පුළුවන් ඒ වගේ මනස ලෝකෙ වෙන්න පුළුවන් වෙනත් ආත්ම භාවයන් වල වෙන්න පුළුවන් ඒ හිතට කියනවා ප්‍රතිසන්දි චිත්තය කියලා මෙන්න මේ ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනකොට ඒ හිත පහළ වෙන්නේ චුතිය ඇති වෙලා ප්‍රතිසන්දි චිත්තය පහළ වෙන්නේ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන සිත් තුනක් පහළ වෙනවා කර්මය කියලා කියනවා හොඳ කර්මයක් මතක් වෙනවා සමහර විට පින්කමක් වෙන්න පුළුවන් සමහර විට ජීවිතේ කරපු හොඳ ක්‍රියාවක් මතක් වෙන්න පුළුවන් ඒක කියන කර්මය කියලා කර්මය මතක් වෙනවා කර්ම නිමිත්ත කියලා කියන්නේ කරපු ක්‍රියාව හරියට මතක් වෙන්නේ නැහැ ඒ ක්‍රියාව කරන්නට උපකාරී වෙච්ච මතක් වෙනවා අපි හිතමු දානමය පින්කම සම්පූර්ණයෙන් අපිට මතක් වෙන්නේ හැබැයි දානෙට පූජා කරපු දෙයක් මතක් වෙනවා
ඒකට කියන කර්ම නිමිත්ත කියලා. කර්මය කරන්නට උපකාරී වෙච්ච. නැත්තම් දානීය පූජා කරපු පන්සල මතක් වෙන. හාමුදුරුව මතක් වෙන. අන්න කර්ම නිමිත්ත. ඒ වගේම පහළ වෙන ගති නිමිත්ත. ගති නිමිත්ත කියලා කියන්නේ ඊළඟ ආත්මෙ අන්න මම මේ තැන උපදිනවා කියලා ගති නිමිති පහළ වෙන. ඒක පහළ වෙන්නේ අර චුති චitte ඇති වෙලා ප්‍රතිසන්දි චitte ලබන අවස්ථාවේ. ඉතින් එහෙම ප්‍රතිසන්දි චitte පහළ වෙච්ච ගති නිමිති පහළ වෙච්ච කතා පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍ය අනන්ත ප්‍රමාණ අපිට දකින්නට ලැබෙනවා. ධම්මික උපාසක මහත්මයාගේ එහෙම කතාවේදී ධම්මික උපාසක මහත්මයාට හොඳ පින්කම් කරපු උපාසක මහත්මේ එයාට දිව්‍ය ලෝක 6කින්ම මල් මාලා ගෙනල්ලා දෙවියෝ බලාගෙන ඉන්නවා ධම්මික උපාසක මහත්මයා තමන්ගේ දිව්‍ය ලෝකයට එනකම්. අන්න ගති නිමිති පහළ වුණා. ඉතින් ධම්මික උපාසක මහත්මයා තමන්ගේ දරුවන්ටත් කියලා මල් මාලයක් උඩ විසි කළා. තමන්ට සුදුසු දිව්‍ය ලෝකය තෝරා ගන්නට ඉඳලා ඒ විදිහට. එහෙම ගති නිමිති පහළ වෙනවා. ඕනම කෙනෙකුට ගති නිමිති පහළ වෙනවා මරණයට පත් වෙනකොට. කාටවත් කියන්නේ නැතුව ඇති. කියන්න මොහොතක් ළඟා වෙන්නේ. එතා සියුම් කාලයකදී තමයි ගති නිමිති පහළ වෙන්නේ. ඒ අනුව උප්පත්තිය ලබනවා. මෙන්න මෙහෙම උප්පත්තිය ලබා දෙනකොට කර්මය බලපාන ක්‍රම හතරක් පිළිබඳව බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා. පළවෙනිම කර්මය බලපාන ක්‍රමය තමයි ගරුක කර්ම කියලා කියන්නේ. අපේ ජීවිතයේ ගරුක කර්ම වශයෙන් අපි යම් යම් පින්කම් කරා යම් යම් දේවල් කරලා තියෙනවා. ඒ ගරුක කර්ම කියලා කියන්නේ ධානය උපදවාගෙන තියෙන්නට පුළුවන්. ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය කියලා. ඒව උපදවාගෙන හිටියොත් අනිවාර්ය වශයෙන්, ස්ථිර වශයෙන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ස්ථිර වශයෙන්ම බ්‍රහ්ම ලෝකවල උපතින උප්පත්තිය ලබන ධ්‍යාන උපදවාගෙන තිබුණා. ඒ වගේම තමයි ඒකේ පාපයත් බලපානවා. ආනන්තරී පාප කර්ම කළා තිබුණා. අපේ බෞද්ධයෝ දන්නවා ආනන්තරී පාප කර්ම කියලා කියන්නේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම, සංඝ වේදේ, මෙන්න මේ වගේ බරපතල අකුසල කර්ම කරලා තිබුණොත් එයා අනිවාර්ය වශයෙන් ඒ ගරුක කර්ම වශයෙන් ගන්න. ඒ ගරුක කර්ම හේතුවෙන් එයා පායට යනවා අනිවාර්ය වශයෙන්, ස්ථිර වශයෙන්. ඒක නවත්වන්න බෑ. දැන් දේවදත්තට බුදුහාමුදුරු කිව්වේ දේවදත්ත නේරයිකෝ කියලා. දේවදත්ත නිරේට යන්නේක මට වළක්වන්න බෑ. බුදු කෙනෙකුටවත් ඒක වළක්වන්න බෑ. ඒක නිසා තමයි අපි එවැනි පාප කර්ම කරපු කෙනෙක් ඇසුරු කරන්නවත් කැමති නැහැ. අම්මා තාත්තා මරපු කෙනෙක්. එතකොට මේවට කියන ගරුක කර්ම. හොඳ පැත්තෙන් ධ්‍යාන භාවනා කරලා තිබුණොත් ස්ථිර වශයෙන් බ්‍රහ්ම ලෝකවලට යනවා. නරක පැත්තෙන් පංච ආනන්තරී පාප කර්ම කරලා තිබුණොත් ස්ථිර වශයෙන් සතර අපායේ උපදිනවා. හොඳ ගරුක කර්ම. ඊළඟ කර්මය තමයි ආසන්න කර්ම. ආසන්න කර්ම කියලා කියන්නේ ඊළඟට දැන් ගරුක කර්ම අපේ ජීවිතවල නැත්තම් අන්න ඊට පස්සේ චුතිචිත්තේදී අපිට කර්මය බලපාන්නේ ආසන්න කර්ම වශයෙන්. ආසන්න කර්ම කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය මන. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් ආසන්න මරණාසන්න මොහොතේදී අපි යම් යම් දේවල් සිදු කරනවා. චක්කු දකින දෙයක් වෙන්න පුළුවන් හැට. සෝත කනට ඇහෙන දෙයක් වෙන්න පුළුවන්. නාසයට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. කයට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. හිතට නැගෙන දෙයක් වෙන්නට පුළුවන්. අන්න ඒව හේතු කරගෙන උප්පත්තියක් ලබා දෙනවා. එතකොට දැන් ඇහැට දැකපු දේ හොඳ දෙයක් නම් අන්න හොඳ තැනක උප්පත්තිය ලබනවා. ඒක නිසා තමයි ওই මරණාසන්නව ඉන්න දෙමාපියෝ ඉන්න අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා ලව පිරිත් දේශනා කරනවා. පිරිත් ටිකක් කියවන්න වඩා මුළු මාංශික.
ඒ අයගේ චුති චිත්තය මෙන්න මේ ආසන්න කර්මය පිරිසිදු කරවන්න ඒ වගේම තමන් කරපුවා සිහිපත් කරන මෑණියනි ඔබ මෙච්චර හොඳ දේවල් කරා කියලා ඒ අම්මට තමන්ම මෙනෙහි කරන්න බැරි වුණාට දරුවෝ මෙනෙහි කරලා දෙනවා මෙන්න මේවා හොඳ දේවල් කරලා තියෙනවා ඒ අවට ඉන්න ඥාතීන් මෙනෙහි කරන සිහිපත් කරන කවදාවත් මරණාසන්න කෙනෙකු ළඟට ගිහිල්ලා දුක් වෙන්න හොඳ නෑ අනේ අම්ම නැති වුණොත් අපිට කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා එතකොට එයා දුක් වෙනවා දැන් හුඟා දිනෙකට වෙලා තියෙන්නේ ලෙඩෙක් බලන්න ගිහිල්ලා ලෙඩත් එක්ක කතා කරන්න දන්නේ ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සෙක් එක්ක ගිහිල්ලා කතා කරන්න දන්නේ එයා දුක දුක් වෙන දේවල් කියනවා අනේ කොහොම හිටපු කෙනෙක්ද මේ ඇතිලා ගිහිල්ලා දැක්කහම බලන්න බෑ කියලා ඒ අර සාමාන්‍ය දැනුමනේ අපි හුඟාක් අයට ඒක නිසා කවදාවත් මරණාසන්න කෙනෙකුට ගිහිල්ලා දුක් වෙන්න හොඳ නෑ යත් එයා කරපු හොඳ දේවල් ටික මතක් කරන්න කොච්චර කැප කිරීම කරා කොච්චර හොඳ ජීවිතයක් ගත කරා සතුටු වෙන්න තමන් ගත කරපු ජීවිතය කියලා එයාව සතුටු කරවන්න ඒක නිසා තමයි අවසාන කාලයේදී පිම්පොතක් කියවන්නේ අහලා තියෙනව නේද දුටුගැමුණු රජුරුවන්ගේ කතාව දුටුගැමුණු රජුරුව පිළිබඳව ලියවිලා තියෙන ප්‍රධානම පොත තමයි මහා වංශය කියලා කියන්නේ අපේ ලංකාවේ ඉතිහාස පොත ප්‍රධානම ඉතිහාසයේ හදාරන්න තියෙන පොත පරිච්ඡේද 37ක් තියෙනවා මහා වංශය කියන පොතේ පරිච්ඡේද 11ක්ම වෙන් කරන්නේ දුටුගැමුණු රජුරෝ ගැන කතා කරන්නේ ඒ තරම් ගුණවත් රජ කෙනෙක් ඒ තරම් එඩිතර රජ කෙනෙක් මේ දුටුගැමුණු රජුරුවත් මරණාසන්න වුණාට පස්සේදී බලන්න ආස හිතුණ රුවන්වැලි මහා සෑය වැඩි ඉවර කළා තියෙනවා ඊට පස්සේදී තමන්ගේ මල්ලි සද්ධාතිස්ස කුමාරයාට අවශ්‍ය වුණා ඉක්මනින් මේක වැඩි ඉවර කරන්න අයියව නැති වෙන්න කලින් නමුත් තීරණය කර අයියා හුඟා දුර්වලයි මට මේක වැඩ හරියට ඉවර කරන්න බෑ ඒක නිසා රෙදි ගෙනහිල්ලා හතරස් කොටුව ඒ විදිහටම සකස් කළා කරඬුවක් තැන්පත් කරලා මේ විදිහට වැඩ නිම කරා කියලා පෙන්වුවා. ඒ මළුවට ගෙනිච්චට පස්සේ දුටුගැමුණු රජුරුවන්ගේ පින් පොතක් කියවුවා. අවුරුදු ගාණක් තමන්ගේ ජීවිතේ කරපු පින්කම් ටික සියල්ලම කියවුවා. ඒ අතර තිබුණ එක පින්කමක්. ඒක මහා පුදුම පින්කමක්. අච්චර ලොකු පින්කම් කරපු විහාර මන්දිර ගොඩනගපු රජුරුවන්ගේ හිත බොහෝමත්ම සතුටුනේ චූටි පින්කම දිහා බලලා ඒ තමයි තමන් එක් අවස්ථාවකදී වනේ අතරමං වුණා අතරමං වෙනකොට හිටියේ තමන්ගේ අශ්වයයි මහසෙනෙවියයි තමුනේ තුන් දිනාටම කන්න තිබුණේ එක බත් පාර්සලයේ ඒ බත් පාර්සලේ කොටස් හතරකට දුටුගැමුණු රජුරෝ වෙන් කරලා දුටුගැමුණු රජුරෝ අනිත් අයට කිව්වා මම මේ බත් පාර්සලේ කොටස් හතරකට වෙන් කරා එක කොටසක් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා අනිත් කොටස මට ඊළඟ කොටස මහයමිට අනිත් කොටස අනේ ඉතින් අශ්වයාක සුදුසු ආහාරයක් නැහැ ඌත් බඩගින්න ඉන්නේ ඌටත් මේ කොටස දෙමු කියලා රජුරෝ දෙවනි මොහොතේ තීරණය කරා නැහැ මහයමිටයි අශ්වයාටයි කන්න දෙනවා බුදුරජාණන් වහන්සේගේ කොටසට මගේ කොටසත් එකතු කරනවා දැන් කොටස් දෙකකින් මම බුද්ධ පූජාව තියෙනවා මහ ඇමතිට ඒක කිව්වා මහ ඇමති කිව්වා රජතුමනි මගේ කොටසත් බුදුහාමුදුරන්ට පූජා කරා මේක දැකපු අශ්වයා තීරණය කරා අශ්වයාගේ කොටසත් බුද්ධ පූජාවට එකතු කරයි අශ්වයාත් ඔළුව වනලා කිව්වා රජතුමනි මගේ කොටසත් පූජාවට දෙන්න ඒ අවස්ථාවේ බුද්ධ ප්‍රතිමාවක්වත් නැතුව කැලේ ඉඳගෙන දුටුගැමුණු රජුරෝ මේ තමන්ට හතර දිනාට තුන් දිනාටම තිබිච්ච එකම බත් පාර්සලේ බුදු පූජා වශයෙන් පූජා කළා ගල් තලාවක් මත තියලා පූජා කළා ඝාතකේල පූජා කළා බොහොමත්ම සතුටු වුණා
අන්න ඒ පින්කමත් අර පොතේ ලියලා තිබුණා පින් පොතේ ඒ පින්කම ඒ සුළු පින්කමක් නිසා අවසානෙටමයි ලියලා තිබුණා අනිත් ලොකු ලොකු පින්කම් ලියලා තිබුණා හැබැයි ඒ පින්කම මතක් කරනවත් එක්කම තමන්ගේ චුති චිත්තය ඇති වෙලා මරණයටපත් වුණා රජුරෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙවියෙක් වශයෙන් උප්පත්ති ලැබුවා බලන්න කල්පනා කළා ජීවිතේ කරන සුළු සුළු හොඳ දේවල් නිසා අපි කොච්චර සතුටටපත් වෙනවද සමහර විට ලොකු දේවල් කරලා අපිට සතුට වෙන්නට බෑ හැබැයි ජීවිතේ කරපු සුළු දෙයක් මතක් වෙනකොට පුදුම තරම් සතුටක් අපි හැමෝටම වෙනවා ඒ වගේ අන්න ඒවට කියනු ආසන්න කර්ම ආසන්න වශයෙන් තමන්ට චුති චිත්තය ආසන්නයේදී පහළ වෙන කර්ම ඊළඟ කර්මය තමයි ආචින්න කර්ම කියලා කියන්නේ ආචින්න කර්මය කියලා කියන්නේ ජීවිතේ වැඩියෙන් කරන ක්‍රියාවන් අපි කියන්නේ habitual action කියලා ජීවිතේ නිතරම කරන ක්‍රියාවන් තියෙනවා දැන් සමහරුන්ට ජීවිතේ කරන්නට පුළුවන් හැමදාම බුදුහාමුදුරන්ට පැන් වීදුරක් පූජා ඒක පාරමිතාවක් වගේ හැමදාම නුවර දුවන හැමදාම බුද්ධ වන්දනාව කරන දිනපතාම විනාඩි 5ක් හරි භාවනා කරන හිත දියුණු කරගන්න මේව තමයි ආචින්න කර්ම දිනපතා හැම අවස්ථාවෙදිම කරන කර්ම මේක උදාහරණ ටිකක් කරේ කිව්වේ ඒ වගේ අපි ජීවිතේ හුඟා කරන දේවල් අපිට හේතු වෙනවා දැන් පළවෙනි ගරුක කර්මෙත් තිබුණ නැත්තම් ආසන්න කර්මයකට එහෙම ප්‍රකටව ඉදිරිපත් වුනේ නැති වුණොත් අපේ ජීවිතේ තියෙන මෙන්න මේ ආසන්න කර්මය ආචින්න කර්මය ඒ කියන්නේ ජීවිතේ වැඩිපුර පුරුදු පුහුණු කරපු කර්මය අපිට බලපාන ඊළඟ ආත්මීය උප්පත්තිය ලබා දෙන. නැන් මතක ඇති අපේ බණ පොත්වල සඳහන් වෙන මහානාම ශාක්‍ය කුමාරයා ගැන. මහානාම ශාක්‍ය කුමාරයා කියලා කියන්නේ අමිතෝදන රජුරුවන්ගේ පුතා අමිතෝදන රජුරුවන්ගේ පුතාලා දෙන්නෙක් හිටියා දුවෙක් හිටියා රෝහිණී තමයි දුවගේ නම එක පුතෙක් තමයි මහානාම ශාක්‍ය අනිත් පුතා තමයි අනුරුද්ධ කියලා කියන්නේ අනුරුද්ධ හාමුදුරුව මහණුනානේ එතකොට මහානාම ශාක්‍ය ඉතුරු වුණා මහානාම ශාක්‍ය හොඳට දැහැමින් රටපාලනය කරනවා අමිතෝදන රජුරුව කියලා කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ මල්ලි එහෙමනම් මහානාම ශාක්‍ය කුමාරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පොඩි බාප්පගේ පුතා සිංහල ක්‍රමයට ගන්න කසින් බ්‍රදර් කෙනෙක් එතකොට මහානාම ශාක්‍ය නිතරම එන පන්සලට බුදුහාමුදුරන්ගෙන් බණ අහන එන හැම වෙලාවකම මහානාම ශාක්‍ය දන්නෝ කිඹුල්වත් නුවර නගරේ හැමදාම ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි විපත්තියක් කාට හරි වෙලා කවුරු හරි මරණයටපත් වෙලා ආරංචි වෙනවා අසනීප වුණා කියලා රෝහල් ගත කරා කියලා ආරංචි වෙනවා මරණයටපත් වුණා කියලා ආරංචි වෙනවා ඉතින් මහානාම ශාක්‍ය හැමදාම හිතනවා මමත් ওই විදිහට කවදා හරි මේ බණ අහන්න එනකොට මාවත් ওই විදිහට ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙයි කියලා මහානාම ශාක්‍යට හැමදාම හිතෙනවා අපිටත් එහෙම හිතෙනවනේ අපි හැමෝටම එහෙම හිතෙනවා දැන් ලෝකේ බලන කල්පනා කළ දිනපතාම අපි බලනෝ මේ රටේ කී දෙනෙක් නැති වෙලාද ලංකාවේ කී දෙනෙක් නැති වෙලාද අනිත් රටවල් වල කී දෙනෙක් නැති වෙලාද කියලා අපි නිතර බලනවා සමහර විට ওই අතර අපිටත් හිතෙනවා අනේ අපිටත් මේ පළවෙනි රැල්ලෙනුත් බේරුණා දෙවෙනි රැල්ලෙනුත් බේරුණා තුන්වෙනි රැල්ලත් ඇවිල්ලා තියෙනවා හතරවෙනි පස්වෙනි රැල්ල එනකොට අපිවත් නැති වෙයි මේ රෝගීන් කියලා ඕනම කෙනෙකුට හිතෙනවා මහානාම ශාක්‍යටත් ඒ වගේ මහානාම ශාක්‍යත් හිතෙනවා මමත් කොයි වෙලාවක හරි මේ විදියට කරත් එකට හරි හැප්පිලා මම පාර දි නැති වෙයි කියලා මහානාම ශාක්‍ය හරියට ඒ ගැන හිතමින් තමයි පන්සලට එන්නේ පන්සලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඔන්න ඉඩ ලබාගෙන මේ ප්‍රශ්නේ අහනවා බුදුරජාණන් වහන්සේ මට මේ විදිහට පාරදි මම නැති වුණොත් මට
ඊළඟ ආත්මෙ භාවේ මොකද වෙන්නේ මට මොකද්ද වෙන්නේ කියලා බුදුහාරු හරි ලස්සන උපමාවකින් ඒක දේශනා කරනවා මහා නාම ඔබ හිතන්න ඔබ ගිතෙල් පැරණි උපමාවක් මේක ගිතෙල් කලයකට ගිතෙල් පුරවන කල දන්නෝනි කල වතුර ගේන කල හුඟක් ගෙවල් වල නෑ ඒවා ඉස්සර දැකපු කලයක් සිහියට නගා ගන්නක මේ කලයකට ගිතෙල් පුරවන ගිතෙල් කියලා කියන්නේ ගී ගිතෙල් පුරවලා මේක වතුරකට අරන් යන මහා නාම ඔබ වතුරකට ගෙනියපු ගිතෙල් කලය වතුර මැදදී ගිතෙල් කලේ බිඳින්න මොකද වෙන්නේ කියලා අහන මහා නාමගෙන් අහන මහා නාම සාක්කේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිතෙල් කලේ වතුරෙදි බින්දොතින් ගිතෙල් ටික උඩට එනවා කලේ කටු යටට යනවා වතුර යටට යනවා අන්න ඒ වගේ තමයි මහා නාම අපි ජීවිතය අත්හරින තැන අදාළ වෙන්නේ කොහේදී ජීවිතය අත්හැරියත් අපි කරපු දේවල් උඩට එනවා හොඳ දේවල් උඩට එනවා කටු ටික අපේ ශරීරය මේ පොළොවට පස් වෙනවා සමහර විට අලු වශයෙන් පස් වෙන්න පුළුවන් සමහර විට දේහයේ මේ විදිහටම පස් වෙන්න පුළුවන් කොහොම හරි මේ පෘථුවියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු කොටස් වලට අපේ ශරීරයත් එකතු වෙනවා ඒක පැහැදිලි කරනකොට මහා නාමයට සෑහෙන වැටහීමක් ඇති වුණා හරියට තේරුණා ඇත්තනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මගේ ශරීරය මේ පොළවට පස් වෙයි මං කරපු හොඳ දේවල් උඩට මතුවේ මතුවෙලා මට හොඳ තැනක උප්පත්තිය ලැබෙයි කියලා හිතාගත්තා රෑනින්දට ගියා රෑනින්දට යනකොට ආපහු මතක් වෙනවා අර කිඹුල්වත් නුවර නගරයේ මැරිච්ච අය ඇක්සිඩන්ට් වෙලා එහෙම දිනපතා දකින්න දේවල් මතක් වෙනවා හරි කාර්ය බහුල නගරයක් ආපහු මතක් වෙනකොට ආපහු හිත වික්ෂිප්ත වෙලා ආපහු අර ඒ ප්‍රශ්නියම පැන නගිනු හිතට මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සෙන් දත් යන ඊට පස්සෙන් ද ගිහිල්ලා මහානා මහනෝ පුත්‍රචානන් වහන්සේ මට ඊයේ කියලා දීපු එක වැඩි පැහැදිලි වුණේ මට ඒක ආපහු පැහැදිලි කරගන්න ඇත්තටම මොකක් වෙයිද මට මම මිය පරලව ගියා මහා නාම සාක්කයට බුදුහාමුදුරෝ දේශනා කරනවා මහා නාම ඔබ හිතන්න ගහක් නැවිලා තියෙනව නැගෙනහිර පැත්තට ඔබ ඒ ගහ කපන ගහට මොකද වෙන්නේ ගහ නැගෙනහිර පැත්තටම වැටේ අන්න ඒ වගේ තමයි මහා නාම ඔබ නැඹුරු වෙලා තියෙන්නේ ධර්ම මාර්ගයට නම් හොඳ මාර්ගයට නම් ඔබ මේ ලෝකයෙන් ගහක් කැපුවා වගේ ඇද වැටෙනකොට ඔබ හොඳ මාර්ගයට යනවා මීට වඩා උසස් තැනකට යනවා අන්න ඒවට කියනවා ආචින්න කර්ම කියලා ආචින්න කර්ම කියලා කියන්නේ ජීවිතේ වැඩිපුරම පුහුණු කරපු කර්මය ඒව අපි හැමෝටම තියෙනවා අපි ජීවිතේ හුඟක් දේවල් තියෙනවා වැඩිපුරම පුහුණු කරපුවා වෛරස් ඉතුවිලි වලින් වැඩිපුරම ජීවත් වෙලා ඉන්නවනම් අන් වෛරයට අදාළ ආත්ම භාව ලබයි මෛත්‍රී සිත වැඩිපුරම අපි ජීවිතේ පුරුදු කරනවා නම් අනුන් ගැන හිතනවා නම් ඉවසීම පුහුණු කරනවා නම් අන්න ඊට අදාළ තැනක අපි උප්පත්තිය ලබනවා මේක ඇත්තටම ලෝකයේ තියෙන න්‍යාය අපි වෛරය හිතේ තුල තියාගෙන අපිට හොඳ ආත්ම භාව කතන්නට බෑ දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ ඒ වගේ තමයි එතකොට ඊළඟ එක අවසාන කර්මය තමයි කටත්තා කර්ම මෙන්න මේ තුනම නැති වුණාම ඒ කියන්නේ මුලින් අපි ප්‍රකාශ කරපු ගරුක කර්මයකුත් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙන්නේ නැහැ ආසන්න කර්මයකුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ආචින්න කර්මයකුත් වැඩි එහෙම හොඳ පැත්තට බරව වැඩ කළත් නැහැ නරක පැත්තට බරව වැඩ කළත් නැහැ ඒ තුනම නැති වෙච්ච අවස්ථාව කටත්තා කර්ම කියලා කියන්නේ මේ සුළු කර්මයක්
ටග්ගාල ඉදිරිපත් වෙන මොනවා හරි ඒ වෙලෙට හිතට එන සුළු කර්මයක් ඉදිරිපත් වෙලා අන්න ඒ අනුව උප්පත්තිය ලැබලා දෙන. ඒක නිසා කර්මය කියන එක හරීම සංකීර්ණ මාතෘකාවක්. පොඩි අවබෝධයක් ගන්න විතරක් අපි කාරණා හතරක් මතක් කරන්න තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. ඉතින් මෙන්න මේ කර්ම හතරින් එකකින් අපේ මෑණියන්ට උප්පත්තිය ලැබෙන්නට ඇති. එක්ක ගරුක කර්මයක් ඉදිරිපත් වෙන්නට ඇති, ආසන්න කර්මයක් ඉදිරිපත් වෙන්නට ඇති, ආචින්න කර්මයක් ඉදිරිපත් වෙන්නට ඇති, කටත්තා කර්මයක් ඉදිරිපත් වෙන්නට ඇති. ඉතින් යම් විදිහකින් අසුභ කර්මයක්, ඒ කියන්නේ ජීවිතේ කරපු යම් කිසි අකුසල කර්මයක් සිහිපත් වෙලා අභව්‍ය ස්ථානයක ගියොත්, දැන් විශේෂයෙන් පරදත්තූප කියන ජීවි කොට්ටාසයට ගියොත් අපි දෙන පින ලබන්නට පුළුවන්කම තියෙනවා. අපි අනුමෝදන් කරන පින බලාපොරොත්තු වෙනවා. ඒ අය නිතරම බලාපොරොත්තු වෙනවා අපෙන් පින. ඒ පින අවබෝධ කරගෙන ඒ පින අනුමෝදන් වෙලා ඒ අයට පුළුවන් ඊළඟ මොහොතේදී වෙනත් ආත්ම භාවයක උප්පත්තිය ලබන්න. එතකොට තවත් කාරණා කිහිපයක් මට මතක් කරන්නට ඕනි. මරණය ඇතිවෙන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එක ක්‍රමයක් තමයි ආයුක්ඛය මරණ, දෙවනි ක්‍රමේ කර්මක්ඛය මරණ, තුන්වෙනි එක උභයක්ඛය මරණ, හතරවෙනි එක උපච්ඡේදක මරණ. හරි ලස්සනට මේක විග්‍රහ කරන පහනකට උපමා කරලා ආයුක්ඛය මරණ කියලා කියන්නේ අපි අපි හැම කෙනෙක්ම මෙන්න මේ මරණ හතරෙන් එකකින් මරණයට පත් වෙනවා. අපි දන්නේ ආයුක්ඛය මරණයෙන් මරණයට පත් වෙනවද, කර්මක්ඛය මරණයෙන් මරණයට පත් වෙනවද, උභයක්ඛය මරණයෙන් මරණයට පත් වෙනවද, නැත්නම් උපච්ඡේදකව අපි මරණයට පත් වෙනවද කියලා. ආයුක්ඛය මරණය කියලා කියන්නේ අපේ පරමායුෂ ඉවර වෙලා. අපේ ආයුෂ ඉවරුනහම අපි යා යුතුව තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අපි ගෙනාපු ආයුෂක් තියෙනවනේ අපි හැම කෙනෙක්ම. අනේ ආයුෂ ඉවරුණාට පස්සේ අපි මේ ලෝකෙින් සමුගත යුතුව තියෙනවා. ඒක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. අපි මොන විටමින් බිව්වා, මොන ආහාර පාන අපි ගත්තා, මොන විදිහේ පරිසරයක අපි ජීවත් වුණා, අපිට ඒ මරණයෙන් වළකින්නට බෑ. අපි දන්නවා සමහරු ඉන්නවා මෙහි කොවිඩ් හොඳටම වැඩි වෙන කාලේ ලංකාවට පැන. ලංකාවට ගියන්නේ ලංකාවට ගිහිල්ලා ඉඳලා එහෙ හොඳටම වැඩි වෙගෙන මෙන්න මෙහෙට එනවා. හිතේ අදහසක් තියෙනවා මෙහෙ හිටියොත් මරණයටපත් වෙයි, එහෙට යන්න ඕනි කියලා. එහෙ හිටියොත් මරණයටපත් වෙයි, මෙහෙ එන්න ඕනි කියලා හිතනවා. මේ ආයුක්කය මරණයෙන් එහෙම බේරෙන්න බෑ. ඉන්න තැන නෙවෙයි වැදගත් වෙන්නේ. ගුවනේ හිටියත්, කන්දක සැඟවිලා හිටියත්, මොන රටේ හිටියත් ආයුක්කය ආයුෂය ඉවරුනහම අපි ඒ ගමනේ ආයුතුව තියෙනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම සසරේදී එකතු කරගත්තු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ ඉවර වෙන දවසට අපි යන්නට ඕනේ. කාටවත් වළක්වන්නට බෑ. කර්මක්ඛය මරණය කියලා කියන්නේ කර්මය. අපි මේ ලෝකයේට උප්පත්තිය ලැබනකොට කර්ම ශක්තියක් බලපාලා තියෙනවා. ඒ කර්ම ශක්තියෙන් අපිට නියමිත කාලයක් දීලා දෙනවා. මෙන්න මෙච්චර කාලයක්. ඒ කවුරුවත් කරපු කර්ම නෙවෙයි, අපිම සංසාරේ කරපු කර්ම. ඒක නිසා සමහරු කර්මය බලවත් අය මුළු ජීවිත කාලයක් ජීවත් වෙනවා. කර්මයේ දුබල අය මව කුසේදී මරණයට පත් වෙනවා. මේ ලෝකේ එළිය දකින්න හම්බ වෙන්නේ නැහැ. කර්මය ඉවරයි. මරණයට පත් වෙනවා. උප්පත්තිය ලැබලා ටික කාලයකින් මරණයට පත් වෙනවා. තරුණ වයසේදී මේ විදිහට කර්මය බලපාන. එතකොට ඒවට කියනවා කර්මක්ඛය මරණ. සමහර අයට බලපාන උභයක්ඛය මරණ. මෙන්න මේ දෙකම එක විට. ආයුෂත් ඉවර වෙනවා, කර්මයක් ඉවර වෙනවා. ඒ දෙකම එක විට ඉවර වුණාම අපි මේ ලෝකයෙන් සමුගත යුතු තියෙනවා. උභයක්ඛය මරණ. හතරවෙනි එක තමයි කර්මයක් තව ඉතුරු වෙලා තියෙනවා, ආයුෂත් තව ඉතුරු වෙලා තියෙනවා, උපච්ඡේදක මරණ. උපච්ඡේදක මරණ කියන්නේ විපතකින්
අතුරු ආන්තරාවක මරණයට පත් වෙන ඇක්සිඩන්ට්යක් වෙලා කවුරු හරි පහර දීමකට ලක් කළා කවුරු හරි කාගේ හරි වැරදි ක්‍රියාවක් නිසා ඒ වගේම ස්වාභාවික විපත්ති නිසා සමහරුන්ගේ ජීවිත අහිමි වෙනවා දැන් යුද්ධ තියෙන රටවල් තියෙනවා අද වෙනකොට ඉතින් අර කුඩා දරුවන්ගේ හැම ජීවිත අහිමි වෙනවා ඉතින් අපිට කියන්න බෑ ඒ අයගේ ජීවිත අහිමි වෙන්නේ කර්ම ඉවර වෙලා කියලා ආවේශ ඉවර වෙලා කියලා ඒ දරුවෝ ජීවිතේ පටන් ගත්ත විතරයි නමුත් උපච්ඡේදක වශයෙන් වෙන අයගේ වැරදි සිතුවිලි නිසා ගන්න තීරණ නිසා ඒ වගේම අනතුරු නිසා මුගක් අයගේ ජීවිත ලෝකයේ විනාශයට පත් වෙනවා ඒවට කියන උපච්ඡේදක මරණ මෙන්න මේ ක්‍රම හතරින් එකකින් අපි හැමෝම සමුගන්න අපිට දැන් කියන්න බෑ අපි කර්මකය මරණයකින් මරණයට පත් වෙනවද නැත්නම් ආයුක්කය මරණයකින් මරණයට පත් වෙනවද උභයක්කය මරණයකින් මරණයට පත් වෙනවද එහෙම නැත්නම් උපච්ඡේදකව මරණයට පත් වෙනවද කියලා අපි කාටවත් කියන්න බෑ හැබැයි අපි දන්නෝ දෙයක් මේ හතරෙන් එකකින් අපි මරණයට පත් වෙනවා මේක පහනකට උපමා කරලා තියෙනවා පහනක් තියෙනවා තෙල් හොඳට තියෙනවා පාන්තිරේ තියෙනවා පහන පත්තු කරලා තියෙනවා සමහර විට මේ පහන නිවිලා යනවා පාන්තිරේ පිච්චිලා 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 තෙල් තියෙනවා තව ආයුෂ තියෙනවා තෙල් තියෙනවා තිරේ පිච්චිලා පිච්චිලා මිය යනවා කර්ම ඉවර වෙනවා සමහර පහන් තියෙනවා පහන් වැටවල් වල ගිහින් බලන්න පන්සල් වල තෙල් තියෙනවා පහන් තිරේ පිච්චිලා පහන නිවිලා තියෙනවා සමහර දේවල් සමහර පහන් තියෙනවා තෙල් ටික ඉවරයි පහන් තිරේ තියෙනවා පහන නිවිලා ඒ දෙවෙනි පහන් වර්ගය තුන්වෙනි පහන නිවෙනවා තෙලුත් ඉවරයි පහන් තිරේ සම්පූර්ණයෙන්ම ඇවිලිලා ඇවිල්ලා හතරවෙනි පහන තියෙනවා තෙලුත් තියෙනවා තිරෙත් තියෙනවා හැබැයි හුලඟකින් පහන නිවිලා අන්න ඒ වගේ අපේ ජීවිතත් මේ ලෝකෙන් නිවිල යනවා මොකක් හරි මෙන්න මේ හතරෙන් එකකින් ඒක තමයි ජීවිතය යථාර්ථය එතකොට අපි ගෙනාපු ජීවිත කාලය අපි මේ ලෝකේ ජීවත් වෙනවා කෙටි කාලයක් ජීවත් වෙන්නේ මහා ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ අවුරුදු 100කට අඩු කාලයක් අපි හැමෝම ජීවත් වෙන්නේ ඊළඟ මොහොතේදී අපිට මොනවා වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ ඒ නිසා ඒ අවිනිශ්චිත ජීවිතය අපි ගත කරන්නේ ඉතින් මේ ධර්ම කාරණා ටිකත් එක්ක අපි ධර්ම දේශනාව නිවාවටපත් කරන්නට අදහස් කරන ඉතින් ඊටමත් උදාර දූවරු තිදෙනෙක් මේ ලෝකයට ජනිත කරපු මෑණියන් කෙනෙක්ගේ මෑණි කෙනෙක්ගේ සමු ගැනීම ඉතින් පියතුමා හුඟක් සතුටු වෙන්න ඇල්බර්ට් විජේසූරිය පියතුමා ඔබතුමා අනේ පිඩුසිටුතුමා කෙනෙක් හා සමානයි අනේ පිඩුසිටුතුමාටත් හිටිය දූවරු තුන්දෙනෙකුයි පුතෙකුයි දූවරු තුන්දෙනා තමයි චූල සුභද්‍රා මහා සුභද්‍රා සුමන පුතා තමයි කාල ඉතින් අනේ පිඩුසිටුතුමා හුඟක් සතුටු වුණා තමන්ගේ දරුවෝ දිහා බලලා අනේ පිඩුසිටුතුමා වයසට යනකොට තමන් භික්ෂූන් වහන්සේලාට දන් වැට දෙන්නට දුවරුන්ට බාර කරා සම්පූර්ණයෙන්ම දරුවනේ මං දිගට ගෙනාපු මේ හොඳ දේවල් ටික දිගට ගෙනිය මේ වළක්වන්න එපා මේ හොඳ චාරිත්‍ර ටික හොඳට දිගට පවත්ව ගෙනිය චූල සුභද්‍රාට බාර දුන්නා මහා සුභද්‍රාට බාර දුන්නා සුමනාට බාර දුන්නා ටික කාලෙකදී චූල සුභද්‍රා මහා සුභද්‍රා විවාහ වෙලා ගියා වෙන පළාතකට චූල සුභද්‍රත් විවාහ වෙලා වෙන පළාතකට ගියා සුමනා කුඩාම දියණිය ලංකාවේ කුඩාම දියණිය සිටුමාලිගේ ඉඳලා ඒ දන් වැට දිගට පවත්වාගෙන ගියා ඉතින් චූල සුභද්‍රාව විවාහ වුණා සාකේත නුවරට අනේ පිටිසුතුමා හිටියේ සැවැත් නුවර සාකේත නුවර සිටු පවුලකට විවාහ වුණා ඒ අවස්ථාවේදී එක් අවස්ථාවකදී චූල සුභද්‍රා ඉතා දුර සාකේත නුවර කියලා කියන්නේ ටිකක් දුර චූල සුභද්‍රා බුදුහාමුදුරන්ට දානිකට ආරාධනා කරනවා
මල්ටිකක් අහසට විසි කරන බුදුරජාණන් වහන්සේ අපේ නිවසට හෙට දවසේදී දානීයට වඩිත්වා කියලා බුදුරජාණන් වහන්සේ දානීය බාරගත්තා ඉර්දී ඒ උඩ විසි කරන්නට යෙදුණු මල්ටික බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරන දහම් මණ්ඩපය තුල කැනපියක් වශයෙන් පිහිටියා ඒ අවස්ථාවේ ධම්සභා මණ්ඩපයේ හිටියා අනේ පිටිසිටුතුමා අනේ පිටිසිටුතුමා තුන් පාරක් පන්සලට යන දිනපතා කොච්චර වැඩ රාජකාරිය අධික වුණා තුන් පාරක් පන්සලට ගිහිල්ලා බණ අහනවා සන්ධ්‍යා කාලේ බණ අහනකොට බණ අහලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරා බුදුරජාණන් වහන්සේ අපේ සිටුමාලිගේ හිට දානෙට වඩින්න ඒ අවස්ථාවේදී අනේ පිටිසිටුතුමාට බුදුහාමුදුරු දේශනා කරනවා මම දානයක් බාරගත් දැන් මොහොතකට පෙර අනේ පිටිසිටුමා කුදුමයට පත් වෙනවා අනේ පිටිසිටුමා සම්පූර්ණ ධර්ම දේශනාව අහගෙන හිටියා ඊට කලින් ඉඳලා ඇවිල්ලා හිටියේ පන්සලට කවුරුවත් එනෝ දැක්කේ නෑ බුදුහාමුදුරු සමීපයේද දානයකට ආරාධනා කරලා අනේ පිටිසිටුමා පෙරලා ඇහුවා කවුද බුදුරජාණන් වහන්සේ දානයට ආරාධනා කරේ ඒ අවස්ථාවේ අනේ පිටිසිටුමා කියෝ වෙන කවුරුවත් නෙවෙයි ඔබේ දියණියක් ආරාධනා කරේ චුල්ල සුභද්‍රා සාකේත නුවර ඉඳලා දානයකට ආරාධනා කරා දැන් හෙට දවසේ දානෙට වැඩම කරනවා ඔබත් එන්න දියණියගේ ගෙදර දානෙට අනේ පිටිසිටුමා හුඟක් සතුටු වුණා අනේ මගේ දුවරු කොච්චර දුර ගියත් සැවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගියත් අනේ බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා මම ඒ උගන්නපු ප්‍රතිපදාවන් ටික දිගට ගෙනියනවා කියලා හුඟක් සතුටු වුණා නේ පිටිසිටුමා. ඉතින් මම මේ කතාව ගෙනහැර දක්වන්නට යෙදුනි. ඇල්බර්ට් විජේසූරිය පියතුමනි. ඔබතුමත් උදාර දරුවෝ ටිකක් මේ ලෝකයට බිහි කරලා තියෙනවා. උදාර ගුණවත් දරුවෝ හතර පලක්. ඒ චන්දන විජේසූරිය ආදරණීය පුත්‍රයා තමන්ත එක්කම ඉඳගෙන තමන්ට උපස්ථාන කරනවා තමන්ගේ හොඳ දේවල් ටික ඉදිරියට ගෙන යනවා ලංකාව ඉඳගෙන දුවරු තිදෙනා ගීතා ගොඩ කුමර දියණිය ජපානයේ ටෝකියෝ නුවර ඉඳලා මේ විදිහට ආගමික ධාර්මික වැඩවල නිරත වෙමි බොහොම ගුණවත් හොඳ ජීවිතයක් ගත කරනවා පවුලේ අයත් එක්ක ඒ වගේම දීපා විජේසූරිය දියණිය වෙල්ස් ප්‍රදේශයේ ඉඳගෙන හොඳ ගුණවත් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම තමයි සාමා විජේසූරිය දියණිය මැන්චෙස්ටර් ප්‍රදේශයේ ඉඳලා හොඳ ගුණවත් ජීවිතයක් ගත කරනවා. කලින් එතුමිය නොරිච් ප්‍රදේශයේ අපිට සමීපව හිටියේ. ඉතින් ඒ අනුව යාළු මිත්‍රාදීන් හුඟක් පිරිසක් ඉන්නවා. ඒ යාළු මිත්‍රාදීන්ගේ සම්බන්ධතා මත අපේ විහාරස්ථානයට ආරාධනා කරන්නට යෙදුණි. ඉතින් එයත් ආගමික ධාර්මික කටයුතු වලට බොහොම යහුසුලව වැඩ කරනවා. ඒක නිසා පියතුමනි ඔබට සතුටු වෙන්නට පුළුවන් දරුවෝ ටිකක් ඔබ මේ ලෝකයට දායාද කරන්නට යෙදුණා. ආදරණීය මෑණියන් සමග, එදිරි වීර මෑණියන් සමග. ඉතින් එයත් සමග විශාල කාලයක් අවුරුදු 57ක් පමණ අර්ධ සතකයටත් වැඩි කාලයක් යුග ජීවිතය ගත කරා. ඒ යුග ජීවිතය ගත කරන කාලයේදී මේ දරුවෝ හතර දෙනා හදන්නට අසීමිතව කැප කරන්නට ඇති. අසීමිතව නිදි මරන්නට ඇති. අවම පහසුකම් යටතේ. කෙසේ වෙතත් ඒ දරුවෝ හතර දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. ලෝකයේ දියුණු රටවල් වලට එව්වා. ඒ රටවල් වල තියෙන හොඳ දේවල් මේ දරුවෝ උකහා ගත්තා. ඒ මොනව උකහා ගත්තත් ඒ ලංකාවෙන් ලැබිච්ච ඒ බෞද්ධ කම සිල්වත්කම ගුණවත්කම දානමය චේතනාව කියන දේවල් ඒ දරුවන්ගේ හිතුලින් ගිලිහිලා ගියේ නැ ඒ නිසා තමයි මෙච්චර මේ අමාරු අපහසු කාලයක උනත් තමන් කරන්නට පුළුවන් උපරිමය තමන්ගේ මෑණිය වෙනුවෙන් පියතුමා වෙනුවෙන් කරන්නට මේ දරුවෝ ඒ ඉන්න තැන්වල ඉඳලා මේ විදිහට කටියට කරන්නේ. ඒක නිසා ඇල්බර්ට් විජේසූරිය පියතුමනි ඔබ ඒ මෑණියන්ගේ අහිමි වීමේ දුකත් ඔබ තුමා බාර ගන්නට යෙදුණා.
ඒ මෑණියෝ ජීවතුන් අතර ඉඳලා ඔබතුමා කලින් මේ ගමන ගියා නම් ඒ මෑණියෝ තනියෙන් මේ දුක දරා ගන්නට ඕන. ඒක නිසා ඒ කැපකිරීමත් ඔබතුමා කරනවා කියලා. ඒ යුතුයකමත් තම ස්වාමි දියණිය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ඔබතුමා කරනවා කියලා. සතුටටපත් වෙන. ලෝකේ අහිමි වීම තුල අපිට හිතට දුකක් ඇති වෙන්නේ. හැබැයි ලෝක ධර්මතාවයන් දිහා කල්පනා කරලා අපි හැම කෙනෙක්ම වෙන් වෙලා යා යුතුව තියෙනවා. තනිවාව ගමනක් අපිට තියෙන්නේ. ඒ වගේම තනිව යා යුතු ගමනක් අපි හැමෝටම තියෙනවා. කවදා හරි අපි තනිව එනෝ වගේ තනිව යන්නට හිත සකස ගන්නට ඕනේ. ඒ තරම් ශක්තියක් ඔබතුමාට තියෙනවා. ඒක නිසා මිට වඩා මම ධර්ම කාරණා කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් කල්පනා කරන්න අප විසින් මේ හෝරාවක් පමණ කාලයක් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් උදාහර පිං සිතුවිලි ටිකක් අපේ හදවත්වලට ජනිත වුණා. ලෝකයේ පිළිබඳව යථාර්ථය අපි දකින්නට උත්සාහවන්ත වුණා. ඒ වගේම ඒ ධර්ම දානමය පිංකම විශාල පිරිසකට අද දවසේදී අපි ලබා දුන්නා. ඒක මහා කුසලයක්. සසරදී බුදු බුදුබණ අහන්න තියෙනවා නම් ඒ තරම් සියලු රසයන් පරදවමින් මේ ධර්ම රසයේ ඉදිරියට එන. ඒ නිසා ශ්‍රේෂ්ඨම දානමය පිංකම ඥාතිවරු, මේ දියණිවරු, ඒ වගේම පුත්‍රයා, ස්වාමි පුරුෂයා වශයෙන් ඇල්බර්ට් විජේසූරිය මහත්මයා එකතු වෙලා සිදු කර ගන්නට යෙදුණු මේ සෑම ආකාරයෙන්ම උපදවා ගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් මීට දින 7කට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු PJAP එදිරිවීර ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇයගේ පරලෝක ජීවිතය සාර්ථක කර ගනිවා. කර්ම දෝෂයකින් හෝ දුගති භවයක් නරක ස්ථානයක් ළඟා කරගෙන තිබේ නම් එයින් අත මිදේවා. සැපවත් භවයක් ළඟා කරගෙන තිබේ නම් ඒ සැපත දියුණු කර ගැනීමට මේ උදාර පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනා වේවා කියන අදහසින් යුක්තව අපි පැන් වඩමින් පින් අනුමෝදන් කරමු. ගාථාව කියන්නේ හැමෝම පැන් වඩන්න පෝච්චිය අල්ලගෙන අන්මියුට් කරගන්නත් පුළුවන්. කියන්න ගාතාව. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයක් ශාසනයක් අපවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුනුත් මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සසර ගමන සෝපත් කර ගනීවා. මනුස්ස ලෝකයේ වාසය කරන අපටත් නිරන්තරයෙන්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදයේ සිත සාන්තිය සලසත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි, දැන් හැම කෙනෙක්ම කල්පනා කරන්න ඒ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා. විශේෂයෙන්ම ඇල්බර්ට් විජේසූරිය ආදරණීය පියතුමත්, ඒ වගේම චන්දන විජේසූරිය ආදරණීය පුත්‍රයා, ගීතා ගොඩකුඹුර දියණිය, දීපා විජේසූරිය දියණිය, සාමා විජේසූරිය දියණිය, ඒ වගේම සෙනරත්, හර්ෂ, ඉඳුනිල් කියන බෑනාවරුන්, ඉනෝකා ලේලිය, ඒ වගේ මුණුබුරු මිනිපිරියන් විශාල ප්‍රමාණයක් අද දවසේදී හිතින්, කයින්, ගතින් හැම ආකාරයෙන්ම සම්බන්ධ වුණා. ඉතින් මේ හැම දිනාගේම අදහස අපේ ආච්චි අම්මට, නැන්දනියට, ඒ වගේම මෞතුමියට, ස්වාමි දියණියට,
උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා කියන අදහස මේ හැම පින්කමකින්ම අපි හැම දිනාටම නිවන් පසක් කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව හැම දිනාම සාදු කියමින් ප්‍රාර්ථනා කරන්න හොඳයි ඔහොම වැඳගන්න හැම කෙනෙක්ම अभिवादन सीलिस निचंग वद्धापचायिनो चत्तारो धम्मा वद्दन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेवच अतो निब्बान संपत्ति इमिनाते समिच्छतु तेरुवन सरणाई।